එතකොට නිරේතුරුවම වේදනාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හේතුඵල ධර්මයක්. වේදනාව ඉබ්බේ ඇතිවෙන්නා වූ ධර්මතාවයක් නෙමෙයි. එතකොට වේදනාව කුමක හේතුඵල ධර්මයක්ද? පස්ස පච්චයා වේදනා. පස්සය නිසා සකස් වෙන්නා වූ දෙයයි විඳීම කියලා කියන්නේ. එතකොට පස්සය කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුව. මොකද කාරණා තුන? එක අධ්‍යාත්මික රූපය. දෙක බාහිර රූපය. අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් කියන කාරණා තුනේ එකතුවයි පස්සය කියලා කියන්නේ. හේතුඵල ධර්මයක් ඈ. දැක්කා, ඇසුණා, දැනුණා කියන කාරණේ පස්සය. තාම තෘෂ්ණාවෙන් තෙත් කරලා නැහැ. මෙන්න මේ පස්සය තෘෂ්ණාවෙන් තෙත් කරපු තැනයි විඳීම ඇති වෙන්නේ. දොර විඳීම කියන්නේ මොකද්ද? සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂාසහගත විඳීමක්. මෙන්න මේ කාරණා තුනටයි වේදනාව කියන්නේ. එනම් වේදනාව කියන්නේ හේතුඵල ධර්මයක්. කුමක හේතුඵල ධර්මයක්ද? පස්සය නිසා සකස් වුණා වූ ධර්මතාවය තමයි වේදනාව කියන කාරණේ. එතකොට මේ වේදනානුපස්සනාව තුල නොනා නිරතුරුවම අපි සෑම නිමේෂයකදීම එක්ක සැප වේදනාවක්, එක්ක දුක් වේදනාවක්, එක්ක උපේක්ෂාසහගත වේදනාවක් තුල අපි ජීවත් වෙනවා. මේ ජීවත් වෙන සෑම මොහොතකම අපි ඒ වේදනාව නිසාම නෝනා නැවත 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 අපි භවය සකස් කර ගන්න. ඒ නිසා අපි යම් දවසක උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු දාට, එහෙම නැත්නම් උතුම් රහත් ඵලයට පත්වෙච්ච මොහතක නෝනා අපි නිරේතුරුව මේ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සේ කියන තැන නවතිනවා කියලා. දැක්කා කියන තැන නවතිනවා. ඇසුණා කියන තැන නවතිනවා. දැනුණා කියන තැන නවතිනවා. දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේ උන්වහන්සේලාට තෙත් කරන්න උන්වහන්සේලා තුළ තෘෂ්ණාව නැහැ. දැන් සමහර පින්වතුන්ලා ඇවිල්ලා අපිත් එක්ක වාද කරනවා, තර්ක කරන්න එනවා. මට මතකයි මීට අවුරුදු 5කට වගේ ඉස්සෙල්ල එක ස්වාමින්වහන්සේ කෙනෙක් ඇවිල්ලා මාත් එක්ක ওই සම්බන්ධව කතා කරලා මට චෝදනා කළා ඔබ වහන්සේ දන්නේ මොනවද කියලා. ඒ මොකද්ද උන්වහන්සේ කියන්නේ? රහතන් වහන්සේට විඳීම තියෙනවා කියලා. උන්වහන්සේ කියන්නේ ඒකයි. ඒතොර රහතන් වහන්සේට විඳීම තියෙනවා කියන්නේ උන්වහන්සේ තුල ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් වෙනවා. ඒතොර ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් වෙනවා කියන්නේ උන්වහන්සේ තුල තෘෂ්ණාව තියෙනවා. එන ඉතින් ඒක වෙන්නේ බෑ. ඒතොර දැන් මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? මේ පස්සය කියන කාරණේයි වේදනාව හැටියට පටලෝගන්නේ. පස්සය කියන්නේ එකක්, වේදනාව කියන්නේ එකක්. ඒක බොහොම සියුම් තැනක්. පස්සය කියන්නේ දැක්කා, ඇසුණා, දැනුණා කියන කාරණේ. ඒතොර රහතන් වහන්සේ දකින්නවා, රහතන් වහන්සේටත් ඇහෙනවා, රහතන් වහන්සේටත් දැනෙනවා. නමුත් ඒ දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේ උන්වහන්සේලා තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ. ඒ නිසා වේදනාවක් සකස් වෙන්නේ නැහැ. රහතන් වහන්සේ ටොපියක් වළඳද්දි ටොපියේ රස දැනෙනවා. දැනුණත් උන්වහන්සේලා ඒ දැනුණා වූ දේ කෙරෙහි ඇලීම් ගැටීම් උපේක්ෂාව නැති කරගන්නේ හේතුඵල ධර්මයි. ඒතොර එහෙනම් මෙතන මගේ මේ දැනුණා වූ රසය තුළ මම ඉන්නවා මගේ කියලා ගන්න දෙයක් තියෙනවද? කාරණා තුනක එකතුවක්. අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානය එකතුන. පස්සය අනිත්‍යයි කියලා දැක්ක උන්වහන්සේලා තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. උන්වහන්සේලාත් ශබ්ද ඇහෙනවා. ශබ්දය කියන්නේ මොකද්ද? අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි එකතුනා. අන්න ඇසුණා. ඒ තැන නැවතුණා. තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. මොකද උන්වහන්සේලා අවබෝධයෙන් දන්නවා අධ්‍යාත්මික රූපයක් අනිත්‍ය වූ දෙයක්, බාහිර රූපයක් සතර මහා ධාතුවක්මයි, විඥානයක් කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවය කියලා. එහෙනම් අධ්‍යාත්මික රූපයක් අනිත්‍ය නම්, බාහිර රූපයක් අනිත්‍ය නම්, විඥානයක් අනිත්‍ය වූ ධර්මතාවයක් නම්, ඒ තුන එකතු වීමෙන් සකස් වෙන පස්සේ නිට්ට වේද අනිත්‍ය වේද අවබෝධයෙන්ම දන්නවා. ඒතර අවබෝධයෙන් දන්න නිසා දැක්කා කියන තැන නවතිනවා. නමුත් එහෙමනම් ඒක විඳීම වෙන්නේ නැහැ. තේන්න, ඒක විඳීම වෙන්නේ නැහැ. ඒක පස්සය. ඒතර මේ පස්සය තමයි වේදනාව හැටියට අපි දකින්න යන්නේ. එනිසා අපි යම් දවසක උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මොහොතේ නෝනා අපි පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ. ඒ නිසාම අපිට පංච උපාදානස්කන්ධයක් සකස් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසාම භවයට යන්නා වූ සංස්කාරයන් රැස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉන් මෙහා අපි සෑම නිමේෂයකදීම නෝනා පස්සේ නිත්‍ය වශයෙන් ගැනීම තුළ අපි වේදනාව සකස් කරගෙන, වේදනාව හේතුවෙන් සංස්කාරයන් සකස් කරගෙන, ඊට අදාළ දැනීම් ඔස්සේ අපි භවය භවය නැවත නැවත දික් කරගන්නවා. ඒ නිසා වේදනානුපස්සනාවයි ගැන කතා කළේ. එනම් මං කිව්වා වේදනාව කියන්නේ හේතුඵල ධර්මයක්. මොකද්ද හේතුඵල ධර්මය? පස්සය හේතුවෙන් සකස් වෙන දෙයි වේදනාව කියලා කිව්වේ. නමුත් බලන්න මේ මනුස්ස ජීවිතවල අපේ සමාජයේ ජීවත් වෙන කොයිම කෙනෙක්ව ඔබ දකින්නවද? ඔබ තුල සැප වේදනාවක් ඇති වුණොත්
ඔබ තුළ දුක්වේදනාවක් ඇතිවුණොත්, ඔබ තුළ උපේක්ෂාසාගත වේදනාවක් ඇතිවුණොත්, ඒ වේදනාව පස්සය හේතුවෙන් සකස් වුණාව දෙයක් කියලා ඔබ දකිනවද? ධර්මානුකූලව දකිනවද? ධර්මානුකූලව දකින්නේ නැහැ. නිරේතුරුව සැපවේදනාවක් ඇතිවුණොත් ඒ සැපවේදනාවට අපි ඇලෙනවන ඕන. නිරේතුරුවම දුක්වේදනාවක් ඇතිවුණොත් අපි මොකද කරන්නේ? දුක්වේදනාවට ගැටෙනවා. දැන් කෙනෙක් අපිව වර්ණනා කරනවා, කෙනෙක් අපිව පසසනවා, කෙනෙක් අපිව වර්ණනා කරනකොට අපි මොකද කරන්නේ? ඒ වර්ණාවට ඇලෙනවා. එතකොට කෙනෙක් අපිට චෝදනා කරනවා, අපිට ඒ චෝදනා කරද්දී අපි මොකද කරන්නේ? එයත් එක්ක ගැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, චෝදනාව ඉදිරියෙත් වර්ණනාව ඉදිරියෙත් නොනා නිරේතුරු උපේක්ෂාව කියන තැනට එන්න කියලා. මොකද අපි වර්ණනාවට ඇලුනොත් අනිවාර්යෙන්ම අපි චෝදනාවට ගැටෙනවා. අනිවාර්යෙන්ම අපි ගැටෙනවා. එනිසා කවුරු වර්ණනා කළත් අපි ඒ වර්ණාවට ඇලෙනවා නම් අපිට ගරු කරනවා, උපස්ථාන කරනවා, අපිට සාදුකාර දෙනවා. අපි ඒ වාට ඇලුනොත් නොනා ඒ ඇලෙන ප්‍රමාණයට යම් කෙනෙක් අපිව විවේචනය කරද්දී අපි ඒකට ගැටෙනවා. ඇලෙන ප්‍රමාණයට මේ පැත්තෙන් අපි ගැටෙනවා. එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නොනා හැම වෙලාවම අර සැප වේදනාවන්ට ඇලෙනවා වගේම දුක් වේදනාවන්ට ගැටෙන්නත් එපායි කියන කාරණේ. අපිව පසසන්න පසසන්න අපි ඇලෙන මොහොතේ නිරේතුරුවම අපිට චෝදනා කරන්න කරන්න අපි මේ පැත්තෙන් බලවත් ආකාරයෙන් ගැටෙනවා. ඒ වගේ චෝදනාව වගේමයි පැසසීම කියන කාරණේ. අයිමත් ඒකට වැඩියෙන් ලකුණු දෙන්න බැහැ. මොකද මේ දෙකම නොනා වේදනාවේ දෙපැත්තයි. මේ දෙක තුලින් අපි නැවත නැවත සංස්කාරයන් රැස් කරනවා. ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනාව කියන්නේ හේතුඵල ධර්මයක්. ඒ නිසා ඔබ තුල සැප වේදනාවක් සකස් වෙනවා නම් ඔබ ධර්මානුකූලව ඒ සැප වේදනාව දකින්න. මොකක්ද මේ සැප වේදනාව? අධ්‍යාත්මික රූපයක්, බාහිර රූපයක්, විඥානයක් එකතු වීම නිසායි මේ සැප වේදනාව සකස් වුනේ කියන කාරණේ. වෙන හේතුවක් නිසා නෙමෙයි. ඔබට දුක් වේදනාවක් සකස් වුණා නම් ඔබ නිරේතුරුව දකින්න මේ දුක් වේදනාව අනිත්‍ය වූ දෙයක්. මොකද මේක අනිත්‍ය? මේ දුක් වේදනාව සකස් වුනේ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි එකතු වුණා. මෙන්න එකතු වුණ තැන මමයේ එකතු වීම තෘෂ්ණාවෙන් පෙත් කළා. අන්න දුක් වේදනාව බවටපත් වුණා. ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැස් දෙක පියාගෙන මේ වර්තමාන වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියලා. වර්තමාන වේදනාස්කන්ධය කියන්නේ මේ මොහොතේ ඇතිවෙන්නා වූ පස්සේ හේතුවෙන් සකස් වෙන යම් සැප වේදනාවක් තියෙනවද, යම් දුක් වේදනාවක් තියෙනවද, යම් උපේක්ෂා විඳීමක් තියෙනවද, ඒ වේදනාවේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා. දැන් මේ මොහොතේ දැස් දෙක පියාගෙන ඉද්දී, දැන් පින්වතුන්ලා මේ මොහොතේ පන්සිල් මළුව ශ්‍රවණය කරද්දී ඔබ තුල තියෙන සැප වේදනාවක්ද, දුක් වේදනාවක්ද, උපේක්ෂාසාගත විඳීමක්ද? උපේක්ෂාසාගත විඳීමක් තියෙන. මේ උපේක්ෂාසාගත විඳීම නিত্য වූ විඳීමක්ද, අනිත්‍ය වූ විඳීමක්ද? අන්න වර්තමාන වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. වර්තමාන වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. එහෙනම් ඔබ සෑම මොහොතකම, සෑම නිමේෂයකදීම, සෑම වර්තමානයකදීම ඔබ ලබන්නා වූ සැප වේදනාව, ඔබ ලබන්නා වූ දුක් වේදනාව, ඔබ ලබන්නා වූ උපේක්ෂාසාගත විඳීම අනිත්‍යයි කියලා දකිමින් ජීවත් වෙන මොහොතක් පාසා නොනා ඔබ වර්තමාන වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම අතීත වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය ඔබට දකින්න පුළුවන්. අතීත වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය කියන්නේ ඔබ අතීතයේ පුංචි කාලේ ඉඳන් ලැබුවා වූ දුක් වේදනා, සැප වේදනා, උපේක්ෂාසාගත විඳීම් තියෙනවා. ඒ අතීතයේ පුංචි කාලේ ඉඳන් ලැබුවා වූ දුක් වේදනා, සැප වේදනා, උපේක්ෂාසාගත වේදනාවන් නিত্যද අනිත්‍යද කියලා දකිද්දී අනිත්‍ය කියන වචනයට හැර වෙන දෙයක් එතන අර්ථයක් නැහැ නෝන. ඒ නිසා නිරේතුරුවේ අතීත වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියන. අතීතයේ පටිච්ච සමුප්පන්නව ඉපදුන වෙලාවේ සක්‍ර දෙවියන් වෙච්ච වෙලාවේ, සුජම්පතිය වෙච්ච වෙලාවේ, සක්විති රජ වෙච්ච වෙලාවේ, සතරාපායන්ට වැටුණ වෙලාවේ අපි වින්දා වූ සැප වේදනා, දුක් වේදනාවන්ගේ අනිත්‍යභාවය දකින්න කියන. අපි රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල්වල ඉපදුන වෙලාවේ අපි වින්දා වූ උපේක්ෂාසාගත විඳීම් වල අනිත්‍යභාවය දකින්න කියන. ඒ අතීත වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් වර්තමාන වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් අනාගත වේදනාස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් මිදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් අපි කවදාකවත් වර්තමාන වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවද? අපි දකින්නේ නැහැ.
මේ විඳින්නා වූ සැප වේදනාවන්ගේ අනිත්‍යභාවය අපි දකින්නේ නැහැ. රටේ රජතුමා හිතනවා මම මේ විඳින්නා වූ රජකම නිදා විඳින්නා වූ සැප වේදනාව නිත්‍ය දෙයක් කියලා. තමන් මේ දරාගෙන ඉන්න ඔටුන්න නිත්‍ය දෙයක් කියලා දකිනවා. තමා මේ වාඩි වෙලා ඉන්න සිහසුන නිත්‍ය දෙයක් කියලා දකිනවා. මං කවදා හරි ලෙඩ ඇඳේදීත් වයසට ගිහිල්ලා ලෙඩ ඇඳේදීත් මේ ඔටුන්න දරාගෙනමයි මේ සිහසුන දරාගෙනමයි ඉන්නේ කියලා දකිනවා. කවදා හරි දවසක මං මිය ගිය වෙලාවට මාව එම්බාම් කරද්දී මේ ඔටුන්න මං දාගෙන ඉන්නේ මේ සිහසුනේ මං වාඩි වෙලා ඉන්නේ කියලා දකිනවා. කවදා හරි මං මැරිලා සුසාන භූමියේ මාව භූමදානය කරද්දී මං ඒ සුසාන භූමියේ වල තුල ඉන්නේ මේ ඔටුන්න දරාගෙනයි මේ සිහසුන දරාගෙනයි කියලා නෝනා මේ රජකම නිසා සකස් වෙන්නා වූ සැප වේදනාවට බැඳිලා යනවා නෝනා. ඒක අනිත්‍යයි කියලා දකින්නේ, හේතුඵල ධර්මයක් කියලා දකින්නේ නැහැ. ඒ වගේම දොස්තර මහත්තයෙක් දකින්න. ඒ දොස්තර මහත්තයා නිරේතුරුව හිතනවා මා තුල තියෙන මේ දැනීම, මා තුල තියෙන මේ වෛද්‍ය වෘත්තිය දැනීම සදා කාලිකයි කියලා එයා දකිනවා. මේ දැනීම මං මරණාසන්න මොහොතේත් මා සතුව මේ ආකාරයෙන් තියෙනවායි කියලා දකිනවා. මාව කවදා හරි එම්බාම් කරන වෙලාවට ඒ එම්බාම් කරන රූපය තුනත් මගේ මේ උසස් වූ දැනීම තියෙනවා කියලා එයා දකිනවා. කවදා හරි මාව ගිහිලා සුසාන භූමියේ වල දැම්මත් ඒ වල දාන රූපය තුලත් මගේ මේ දැනීම තියෙනවායි කියලා දකිනවා. මේවා හේතුඵල ධර්මයන් හැටියට දකින්නේ නැහැ. ඒ නිසා මේවා සැප වේදනාවන් හැටියට දකිමින් මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මතු කළ දකින්නේ නැහැ. ව්‍යාපාරිකයෙක් ගන්න කෝටිපති ව්‍යාපාරිකයෙක්, ඒ කෝටිපති ව්‍යාපාරිකයා විඳින්නා වූ සෑම සැප වේදනාවක් පොහු නිත්‍ය වශයෙන් ගන්නවා. මේ සල්ලි, මේ ධනය, මේ දේපල මං කවදා හරි වයසට ගිහිල්ලා අංශභාග රෝගියෙක් වෙලා ඇඳට වැටුණත් මේ ධනය, මේ දේපල, මේ සැපය නිත්‍යයි, ස්ථිරයි කියලා එයා දකිනවා. කවදා හරි දවසක මාව මැරිලා එම්බාම් කරන වෙලාවෙත් මේ සැපය, මේ ධනය, මේ දේපල සියල්ල මා සතුයි කියලා එයා දකිනවා. කවදා හරි මාව ගිහිල්ලා සුසාන භූමියකට වල්ලුවත් මේ ධනය, මේ සියල්ල මා සතුයි කියලා එයා දකිනවා. මේ වේදනාවේ අනිත්‍යභාවය දකින්නේ, මේ හේතුඵල ධර්මයන් නිසා සකස් වුණා වූ වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ. ඒ නිසාම නෝනා රූපය ඇසුරෙන් සකස්වන්නා වූ වේදනා ස්කන්ධයට බැඳී යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ ලබන්නා වූ සෑම සැප වේදනාවක්ම, අපි මේ ලබන්නා වූ සෑම දුක් වේදනාවක්ම, අපි මේ ලබන්නා වූ සෑම උපේක්ෂා සාගත විඳීමක්ම හේතුඵල ධර්මයක්මයි. අපි සංසාරයේ කළා වූ කුසල් සහ අකුසල් හේතුවෙන් සකස් වෙන්නා වූ හේතුඵල ධර්මයක්මයි කියලා දකිමු. අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි එකතු වීමෙන් සකස් වෙන්නා වූ පස්සය තෘෂ්ණාවෙන් සකස් ගත්ත තැන සකස් වෙන හේතුඵල ධර්මය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා නිරේතුරුවම සැප වේදනාවන් විඳින්න, බුදුරජාණන් වහන්සේ සැප වේදනාවන් විඳින්න එපා කියලා කියන්නේ. නමුත් ඒ සෑම සැප වේදනාවක්ම හේතුඵල ධර්මයක්. මේ සැප වේදනාවන් නිසා මං කවදාකවත් සිල්පද පහ බිඳ ගන්නෑ නෑ කියන තැනට එන්න මුලින්. ඒක තමයි ප්‍රධානම දේ. දැන් අපි ගිහි පින්වතුන්ලාටයි කතා කරන්නේ සැප වේදනාවන් විඳින්න එපා කියලා අපිට කියන්න බෑ. ගෙවල් දොරවල් හදන්න එපා, සල්ලි හම්බ කරන්න එපා, ව්‍යාපාර කරන්න එපා. එහෙම කියනවා නම් ඒක අන්තයක්. ඒක ධර්මයට එකඟ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොතනකවත් ඔබලා විඳින්නා වූ සැප වේදනාවන් අත්හරින්න කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියන්නේ නැහැ. අජාසත් රජතුමාට, බිම්බිසාර රජතුමාට, කොසල් රජතුමාට, උදේනි රජතුමාට මේ රාජ සම්පත් අතහරින්න කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ නැහැ. විසාකා උපාසිකාව සෝවාන් ඵලයට පත් වෙලත් අර මේලපලන්දනාව අතහරින්න කියලා කිව්වේ නැහැ. සිටුගෙදරින් එළියට යන්න කියලා කිව්වේ නැහැ. එහෙනම් නෝනා සැප වේදනාවන් අත්හරින්න කියන කතාව නෙමේ බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. මේ සැප වේදනාවන් කියන්නේ හේතුඵල ධර්මයක්. මේක අනිත්‍ය වූ දෙයක්. ඒ නිසා සැප වේදනා විඳින්න. නමුත් නිරේතුරුවම ඒ සැප වේදනාවන් නිසා සිල්පද බිඳ ගන්න එපා කියලා මුලින් කියන්නේ. අකුසල් මූලයන් වඩන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ මුලින් කියන්නේ. සිල්පද බිඳ ගන්න එපා, අකුසල් මූලයන් වඩන්න එපා. මේ සෑම මොහොතකම මේ සැප වේදනාව කියන්නේ හේතුඵල ධර්මයක්. හේතුන් සංස්කාරයන් අනිත්‍ය වෙන ස්වභාවයේ මොහොතක් පාසාම මේ වේදනාවන්ගේ ස්වභාවය අනිත්‍යභාවයට පත් වෙනවා. ඒ ස්වභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. ඒ නිසා නිරේතුරුවම මොන සැප වේදනාවන් විඳක් ඔබ මේ වෙලාවේ කෝටි ගාණක් වටිනා නිවසක සුන්දර ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න පුළුවන්. නිරේතුරුව ඔබ දකින්න මේ විඳින සැප වේදනාව හේතුඵල ධර්මයක්. මේ හේතුඵල ධර්මය අනිත්‍යයි කියලා දකිමින් ජීවත් වෙන්න.
ඒ අනිත්‍යයි කියන දකින්න වෙලාවේ ඔය සැප වේදනාවට හේතු වෙන්නා වූ අධ්‍යාත්මික රූපයට බාහිර රූපයට ඔබ බැඳිලා යන්නේ නැහැ. බැඳිලා යන්නේ නැහැ. මේගේ මගේ මේගේ සදාකාලිකයි මේගේ තුල මගේ ජීවිතය මගේ ආත්මය තියෙනවා මගේ ආත්මය තුල මේගේ තියෙනවා මේ සැප සම්පත් තුල මගේ ආත්මය තියෙනවා කියලා මේක මගේ කරගෙන යා බැඳිලා ඉන්නේ නැහැ. එයා ඒ සැප වේදනාවත් විඳිනවා. අත් විඳින්නේ මේ සැප වේදනාව අනිත්‍යයි කියලා දකිමින්. ඒක තමයි ගිහි පින්වතුල්ලාගේ ජීවිතය. ඒතකොට සෑම දුක් වේදනාවක් කියන්නේ හේතුඵල ධර්මයක්. මොකද්ද හේතුඵල ධර්මය? සංසාරේ අපි කළා වූ අකුසල් වල ඵලයක්මයි. අපි අකමැති දෙයක් දකින්නේ, අපිට අකමැති දෙයක් ඇහෙන්නේ, අපි අකමැති දෙයක් හිතන්නේ නිරේතුරුවම නොනා සංසාරේ අපි කළා වූ අකුසලයක් නිසාමයි. අපිට අකමැති රූපයක් මුණ ගැහෙන්නේ අපි සංසාරේ කළා වූ අකුසල් සංස්කාරයක් නිසාමයි. ඒ නිසා නිරේතුරුවම නොනා පස්සේ කියන කාරණයක් හේතුඵල ධර්මයක්. ඒ අධ්‍යාත්මික රූපයේ බාහිර රූපයේ කියන කාරණයක් හේතුන් නිසාම සකස් වන දේවල්මයි. ඒ නිසා නිරේතුවම දුක් වේදනාවක් ඇති වෙද්දී හේතු වශයෙන් දකින්න හේතුන් නිසා සකස් වනා වූ දෙයක්. මේක සංසාරේ මංකලා වූ අකුසල් සංස්කාරයක ඵලයක්. මේක පස්සේ නිසා සකස් වනා වූ ධර්මතාවයක්. මේ ධර්මතාවය අනිත්‍යයි කියලා දකිමින් ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ හිතේ දුකක් වේදනාවක් ඇති වෙනකොට මෙය සංසාරේ මාකලා වූ අකුසලයක් හැටියට දකින්නට තරම් හිත ශක්තිමත් කරගන්නේ ඇයි ඔබ වහන්සේ අපිට දේශනා කළා. ඉන් අනතුරුව අපි සිදු කළ යුතු දේ පිළිබඳව අපි මේ අවස්ථාවේදී අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේගෙන් පහදා ගනිමු. මෙතෙන්දී මුලින්ම ඇලීමේ ගැටීමේ අනිත්‍යභාවය දකිමින් උපේක්ෂාව කියන තැනට හැම වෙලාවෙම හිත ගන්න. දැම්ම උපේක්ෂාව අනිත්‍යයි කියලා දකින්න කලබල වෙන්න ඕනේ නැහැ. මොකද අපි උපේක්ෂාවත් කවදා හරි අනිත්‍යයි කියලා දකින්න ඕන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන මොහොතේ. ඉන් මෙහා අපි නිරතුරුවම අපි විඳින සෑම සැප වේදනාවකදීම අපි විඳින සෑම දුක් වේදනාවකදීම හැම වෙලාවම මේ වේදනාව කියන්නේ හේතුන් නිසා සකස් වුණා වූ අනිත්‍ය වූ ධර්මයක් කියලා නුවණින් දකින්න. හවසට රාත්‍රියට නිින්දට ගිහිල්ලා ඔබ දෑස් දෙක පියාගෙන මොහොතක් උදේ ඉඳන් අත්විඳා වූ සැප වේදනාවන් නුවණින් දැකලා දෑස් දෙක පියාගෙනම දකින්න ඒ සෑම සැප වේදනාවක්ම අනිත්‍ය වී ගියා කියලා නුවණින් දකින්න. උදේ ඉඳන් රාත්‍රී වෙනකන් ඔබ තුල යම් දුක් වේදනාවක් ඇති වුණා නම් ඒ සෑම දුක් වේදනාවක්ම අනිත්‍ය වෙලා ගියාත් කියලා දකින්න. එහෙම නිරේතුරුව මේ සැප වේදනාවේ දුක් වේදනාවේ අනිත්‍යභාවය දකිමින් පුහුණු වෙද්දී නෝනා අනිවාර්යෙන්ම ඉදිරියේ මොන සැප වේදනාවක් ඇති වුණත් මොන දුක් වේදනාවක් ඇති වුණත් ඔබ දක්ෂයි. හේතුන් නිසා සකස් වුණා වූ මේ සැප වේදනාව දුක් වේදනාව අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකින්න. එහෙම නැත්නම් අපි පුහුණු කරගෙන ඉස්සරහට ගියේ නැත්නම් නෝන කවදාකවත් අපිට මේක කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි නිරතුරුවම හිත වැඩෙන්නේ කොයි ආකාරයටද ඊට අදාළව හිත වැඩිලා යනවා කියලා. එනිසා ඔබ වේදනාව නිත්‍ය වශයෙන් අරගෙන නම් හිත වඩන්නේ නිරතුරුවම නිත්‍ය ස්වභාවයටමයි හිත ගලාගෙන යන්නේ. එනිසා ඔබ සෑම රාත්‍රියකම හිතන්න දක්ෂ වෙන්න විනාඩි 5ක් උදේ ඉඳන් සකස් වුණා වූ සැප වේදනාවන් සිහිපත් කරන්න අනිත්‍යයි කියලා දකින්න. උදේ ඉඳන් සකස් වුණා වූ දුක් වේදනාවන් සිහිපත් කරන්න අනිත්‍යයි කියලා දකින්න. අතීතේ පුංචි කාලයේ වින්දා වූ සැප වේදනාවන් ටිකක් මතු කරලා දකින්න අනිත්‍යයි කියලා දකින්න. පුංචි කාලයේ ඉඳන් ඇති වුණා වූ දුක් වේදනාවන් මතු කරලා දකින්න අනිත්‍යයි කියලා දකින්න. අන්නනෝනා නින්දට පෙර ආතුව සුන්දර වේදනා අනුපස්සනාව ජීවිතේට එකතු කරගත්ත වෙනවා. ඒතකොට මේ සුන්දර වේදනා අනුපස්සනාව අපේ ජීවිතේට එකතු වෙද්දී හෙට දවසේ නෝනා කොච්චර සුන්දර විඳීම් සකස් වුණා කොච්චර අසුන්දර දුක්ඛිත දේවල් සකස් වුණත් අපි මේවාට ඇලීම් ගැටීම් සකස් කරගන්න යන්නේ නැහැ. නැවත අපි ඒවා නිසා භවය සකස් කරගන්න යන්නේ නැහැ. ඒ වගේමයි ඔබ භාවනාවට ඉඳගත්තර පස්සේ කායානුපස්සනාව වඩන කෙනෙක් නම් නිරතුරුවම ඔබ රූපේ අනිත්‍යභාවය දකමින් සිටින විට ඇතිවෙන්නා වූ කුමන හෝ සැප වේදනාවක් වේවා ඒක සප්තබොජ්ජංග ධර්මයන් නිසා සකස් වෙන සැප වේදනාවක් වෙන්න පුළුවන්. ඒ සැප වේදනාව අනිත්‍යයි කියලා දකින්න එවිටය වේදනානුපස්සනාව බවට පත් වෙනවා. ඔබ භාවනා කරන ඉන්න වෙලාවට ඔබ තුල සකස් වෙන කුමක් හෝ දුක් වේදනාවක් වෙන්න පුළුවන්. අතේ පයේ වේදනාවක් නිසා සකස් වෙන දුක් වේදනාවක් වෙන්න පුළුවන්. භාවනාව නොවැඩීම නිසා සකස් වෙන්නා වූ දුක් වේදනාවක් වෙන්න පුළුවන්. ඒ දුක් වේදනාවත් අනිත්‍යයි කියලා දකින්න. දැන් සමහර පින්වතුන්ලා අපිට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ භාවනා කරන්න යනවා නමුත් භාවනා වෙන්නේ නැහැ. ඒ නිසාම ගැටි ගැටි ඉන්නවා. ඒ නිසාම දුකටපත් වෙනවා.
ඒ නිසාම හිත විසිරිලා තියෙන. ඇයි ඒ භාවනා වෙන්නේ නෑ කියලා ඇති වුණා වූ දුක් වේදනාව අනිත්‍යයි කියලා දැක්කේ නැහැ. ඒ නිසා භාවනා කරන්න ගිහිල්ලා භාවනා කරන්න යද්දී ඔබ තුල භාවනා කරන්න බැරි වීම නිසා දුක් වේදනාවක් ඇති වෙනවා නම් සෑම මොහොතකම ඒ දුක් වේදනාව අනිත්‍යයි කියලා දකින්න වේදනානුපස්සනාවට යොමු කරන්න. ඒ මොහොතේ භාවනා කරන්න බැරි වුණා වූ ඔබ වේදනානුපස්සනාව තුළ ජීවත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. නමුත් හුඟක් පින්වතුන්ලා මේ කාරණේදී දුර්වලයි. ඒගොල්ලෝ අපිව මුණ ගැහෙන්න එන ගොඩාක් අය භාවනා කරන අය කියන ස්වාමීන් වහන්සේ භාවනා කරන්න යද්දී හිත විසිරෙනවා, භාවනා කරද්දී යද්දී බාධා සිද්ධ වෙනවා, භාවනා කරන්න යද්දී මේ වෙන වෙන අරමුණු වෙනවා. ඒ සෑම දෙයක් නිසාම නෝනා ඒ අය දුක් වේදනාවන් තුල ඉන්නවා. ඒ නිසා නිරේතුරුව මෙවැනි ප්‍රශ්න තියෙනවා නම් ඔබ දක්ෂ වෙන්න එවැනි ප්‍රශ්න තුලින් සතර සටිපට්ඨානෙම අතු කළ ගන්න. එවැනි ප්‍රශ්න තුලින් සතර සටිපට්ඨානෙම අතු කළ ගන්න. එවැනි ප්‍රශ්න තුලින් සතර සටිපට්ඨානෙම අතු කරගන්නේ භාවනාව හේතුවෙන්, භාවනාව දුර්වල වීම හේතුවෙන් ඔබ තුල ඇතිවෙන්නා වූ දුක් වේදනාව අනිත්‍යයි කියලා දකින්න. ඒ දකින වෙලා වෙනෝනා බැරි වෙච්ච භාවනාව තුලින් සුන්දර වේදනානුපස්සනාව ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා.